ආයුබෝවන් සුබ දවසක් කියලා ආදරෙන් ප්‍රිය ගන්නවා රූසරෝක් YouTube channel එකට. අද අපි ඔයාලට අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ග්‍රීන් හවුස් මයිරිස් වගාව කොහොමද කරන්නේ කියන පොඩි ඉඩක මයිරිස් වගා කරලා ලොකු ආදායමක් ගන්න කොහොමද කියන එක පෙන්වන්න. ඉතින් ඒකට අපිට සම්බන්ධ කරගත්ත ලක්ෂාන් මල්ලිත් එක්ක අපි කතා කරලා බලමු. එයා තමයි මේ සම්බන්ධව ප්‍රවීණත්වය දරන්නේ. ඉතින් අංකුර ප්‍රදේශයේ එයාගේ ව්‍යාපාරික ස්ථානයේ නැත්නම් එයාගේ වගා බිමට අපි අද ආවා. ඉතින් ඒත් එක්ක සම්බන්ධ වෙලා අපි බලමු කොහොමද ග්‍රීන් හවුස් මයිරිස් වගාවක් කරන්න කියලා. ආයුබෝවන් ලක්ෂාන් මල්ලි. ආයුබෝවන්. අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මල්ලි මේ කොහොමද මේ දේවල් කරන්න කියලා. මේ මුලින් ඉඳලා අපිට පොඩි විස්තරයක් දෙන්න කොහොමද මයිරිස් වගාව පටන් ගන්නෙ මේ බලාගෙන ඉන්න කට්ටියට පොඩ්ඩක් දැනගන්න අපිට විස්තරයක් දෙන්න. මයිරිස් වගාව කිව්වම පොඩ්ඩක් කවුරුත් ආසා මේ අසයි බයයි වගාවක් තමයි මයිරිස් වගාව කියන්නේ. කියන්නේ ඒක සාමාන්‍යයෙන් ගත්තහම ලෙඩ රෝග දිවි රහණි වැඩිම ශාකයක් තමයි මයිරිස් වගාව. දේශගුණය ඔය හැම එකම බලපානවා. ඕන තැනක හදා ගන්න පුළුවන් සාර්ථකව හදා ගන්න එක තමයි අභියෝගය. ඒකට සාර්ථකම යොදාගෙන තියෙන උපක්‍රමයක් තමයි ග්‍රීන් හවුස් කියන්නේ. ග්‍රීන් හවුස් නෙට් හවුස් ඔය ඕනම ක්‍රමයක් යොදා ගන්න පුළුවන්. ග්‍රීන් හවුස් යටදී හදනකොට පැලයකින් ගන්න පුළුවන් උපරිම ආදායම සහ උපරිම ආයතාලය සාර්ථකව ගන්න පුළුවන් ක්‍රමය තමයි ග්‍රීන් හවුස් කියන්නේ. ඔව්. ඒකට අපි දැන් ග්‍රීන් හවුස් එකක් මේ කාලේ නිෂ්පාදනය කරගන්නව ලොකු වියදමක් යනවා. ඒකට ඒක අපිට තමන්ගේ තියෙන හැකියාව මත අඩු වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා. තමන්ගේ ඒක දක්ෂතාවය සහ උපක්‍රම භාවිත කරගන්න. ඔව්. අපි ඉස්සරහම ග්‍රීන් හවුස් එකක් දැන් පටන් ගන්නවා නම් අපිට යකඩ වෙනුවට උණබට යොදාගෙන ඒ පිටිවිද සහ ඒ net එක යොදාගෙන අඩු වියදමක් කරගන්න පුළුවන්. දැන් ආයෝජනය කරන්න පුළුවන් කෙනෙක් තමන්ගේ ආයෝජන හැකියාව මත කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක කරන කම්පැනි එකට දීලා ඒ වැඩේ කරගන්න පුළුවන්. නැත්නම් තමන් බට් එක ගෙනල්ලා ඉවරලා වෙල්ඩින් වැඩ කරන කෙනෙක් කරා YouTube එකේ වීඩියෝස් තියෙනවා ඒවා යොදාගෙන ඒ විදිහට කරගන්න පුළුවන්. මොන මූලිකම සිද්ධාන්තය තමයි ඒ දිලී රහණි පාලනය කරගෙන ඉන්න සහ වගාමාධ්‍ය නිෂ්පාදනය කරගෙන. වගාම අපි මුලින් දැන් යනවා නම් ඉස්සරම අපි වගාමාධ්‍ය ඉඳන් යනවා කරලා පළ කොහොමද රෝපණය කරගන්නේ කියලා ඉවරලා ඒ ටික ඉඳන් යනවා නම් ඉස්සරම වගාමාධ්‍යට යොදා ගන්න ඕනේ. ප්‍රදහයියා ගොම පොහොර කොහොමත් ඔය දින තුන සමසමව කොටස් එකට ඒක අනුපාතයට අරගෙන ඊට පස්සේ ඒ ටික කුඩු වේලක කුඩු කරගන්න. කුඩු කරලා කලලා ඊට පස්සේ ඒකට දිලීර නාශක විදිහට අපි යොදාගන්න කැප්ටාන් එක. ඒක යොදාගෙන මේ අපි කියන ජීවාණු හරණය කරගන්න කියලා. ජීවාණු හරණය කරගෙන ඊට පස්සේ වගාමාධ්‍ය බෑග් වලට දාලා ඉවරලා ආපෞසරයක් ජීවාණු හරණය කරගන්නවා. අපිට ඒක ඕනනම් බෑග් වලට යොදාගෙන කරන්න පුළුවන්. නැත්නම් මේ අනිත් විදිහට මේ සම්පූර්ණ වගාමාධ්‍ය ජීවාණු හරණය කරලා බෑග් වලට පුරව ගන්න පුළුවන්. ඕකේ සාර්ථක ක්‍රමය තමයි වගාමාධ්‍ය බෑග් වලට පුරවලා ඊට පස්සේ ජීවාණු හරණය කරගන්න එක. ඒක මම ක්‍රම ටික තියෙනවා. ඒක මම දැන් කියා සාම්පල් එකක් දෙන්නලා ඒ ටික කියලා දෙන්නම්. ඊට පස්සෙ අපි පැල වුණනම් අපිට වෙළඳ පොළේ මිලදී ගන්න පුළුවන්. නැත්නම් අපිට බීජ මේ තමම හොයාගෙන බීජ වලින් මේ පැල ලබා ගන්නත් පුළුවන්. දැන් වෙළඳ පොළේ කියන එක කියන්නේ අපිට කරන්න අරගෙන ඒ වගේ බීජ ගන්න පුළුවන්ද? සාර්ථකම ග්‍රීන් හවුස් වගාවක් සඳහා වෙළඳ පොළෙන් අපනයනී කරපු හයිබ්‍රිඩ් දැනට තියෙන බීජ වර්ග තියෙනවා 100ක් හොඳම වර්ගය. ඔව් දැන් මම යොදා ගන්නෙ ප්‍රීමා හොඩ්රගන් කියන බීජ වර්ගයෙන්. මමම තමයි වන් කරලා පැල ලබා ගන්න තමයි ඒක තමයි හොඳම අස්වැන්න සහ හොඳම ආයිකාලයක් අපේක්ෂා කරගන්න පුළුවන්. ඒතර සාමාන්‍ය ඕනම කෙනෙකුට ඒක පටන් ගන්න පුළුවන්. අපහසුවක් නැතුව පටන් ගන්න පුළුවන්. ඒක මේ හොඳම දේ තමයි ගොවි ජන සේවයක හරහා හෝ නැත්නම් අන්තර්ජාල හරහා දැනුම ලබාගෙන තමයි මේක හරියට පටන් ගන්න. නැත්නම් සමහර කට්ටිය අතරමඟදී නවත්තනවා. නැත්නම් සමහර කට්ටිය අතරමඟදී නවත්තලා විකුණුල් දාලා වෙන පැත්තකට හැරෙනවා. ඒතකොට ඒක වෙන්නේ මේ වගාව කියන එක තිත්ත වෙනවා. ගොඩක් කට්ටිය ගාන මිරිස් වගාව සහ අනිකුත් වගාන් වලට බය. කවුරු හරි කෙනෙක් බලාපොරොත්තු වුත් මේ සම්බන්ධව ඒ කරන්න හරි ඉගෙන ගන්න හරි එයාට උපදෙස් දෙන්න පුළුවන්. අපිට අපි දැනටත් ඒක කරගෙන යනවා. උපදෙස් දෙන්නත් පුළුවන්. ඒ උපදෙස් දෙන ආයතන සම්බන්ධ කරලා දෙන්නත් පුළුවන්. ගොවි ජන සේවයයක හරහා ආධාර මුදල් ලබා ගන්න විදිහ කියලා දෙන්නත් පුළුවන්. සියලුම වගාම සම්බන්ධව උපදෙස් ටික අපිට ලබා දෙන්න පුළුවන්. හරි දැනටමත් ඒක කරගෙන යනවා. ඔන්න ඔයාලටත් ඉගෙන ගන්න පුළුවන් ඒ සම්බන්ධව. ඉගෙන ගන්න අවශ්‍ය නම් මම ලක්ෂාන් මල්ලිගේ දුරකථන අංකයේ ඉතිරි පෙන්වන්න කරන්න. ඒ අංකයට කතා කරලා ඔයාලටත් පුළුවන් මේකට උනන්දුවක් දක්වනවා නම් එයාව සම්බන්ධ කරගෙන ඒ අවශ්‍ය කටයුතු කරගන්න. හරි ඒක ලක්ෂණ වලින් දැන් සාමාන්‍ය මේකෙදී මේ කොහමද කොච්චර විතර වියදමක් යනවද මූලිකව? සාමාන්‍යයෙන් අපිට වර්ග අඩි 500 1000 1500 ඒ වගේ ඕන ප්‍රමාණයක් තෝරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආදායම 100ක වගේ වර්ග අඩි 500ක් සාමාන්‍යයෙන් එක පුද්ගලෙක් තනින් කරන වර්ග අඩි 1000කට යනවා නම් තමයි ඒක හොඳම ගතිය දෙන්නේ. සාමාන්‍යයෙන් හොඳ ආදායම මාසෙට ලක්ෂයක වගේ ආදායමක් ගන්න පුළුවන්. ඒක වර්ග අඩි 1000ක
නයිමිරිස් පැල 200ක් 180ක් අතර ප්‍රමාණයක් වගා කරන්න පුළුවන්. ඒක හොඳට නඩත්තු කරලිය සාමාන්‍ය වේදම අවියතොත් මාසෙකට 20000ක් වගේ යනවා කියලා පොහොර සානිකුත් දේවල් ලක්ෂයකට වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒක 20000ක් අපිට වේදම් කරලා මාසෙකට ලක්ෂයක් ආදායම ගන්න පුළුවන්. ඔන්න හොඳ දෙයක් ලක්ෂයට වැඩි. රුපියල් 20000ක් විතරයි අපිට වේදම් කරන්න අවශ්‍ය වෙන්නේ. මාසෙකට ලක්ෂයට වැඩි ආදායමක් ගන්න පුළුවන්. ඒක කොච්චර කාලයක් අපිට ගන්න පුළුවන් ඉදිරියට? සාමාන්‍යයෙන් අසනුව නෙලන කාලේ දිලිර රෝග පාලනය කරගෙන තමන් හරියට කරගත්තොත් අවුරුද්දකට වැඩි කාලයක් ගන්න පුළුවන්. අවුරුදු වැඩි කාලයක් හරියට කරත් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලට යොමු වෙන්න පුළුවන් ඒ සම්බන්ධව නයිමිරිස් වගාව අතරම දැන් හොඳ වෙළඳපොලේ හොඳ ආදායමක් ගන්න පුළුවන් දෙයක් හොඳ තොරතුරුයක් ඉදුමක් තියෙන දෙයක්. ඉතින් පටන් ගන්න පුළුවන් අපේ කවුරු හරි උනන්දුවක් දක්වනවා නේ ඒ සම්බන්ධව. ඔන්න හොඳ අවස්ථාවක් ඔයාලට නයිමිරිස් වගාව පටන් ගන්න. හරි, බොහොම ස්තුතියි ලක්ෂන් මල්ලි අපි ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරාට. වාගේ වටිනා කාලය අරගෙන අපි බලමු එතෙන්ට ගිහිල්ලා කොහොමද මේ වගා වෙන්නේ, නයිමිරිස් වගාව කොහොමද කරලා තියෙන්නේ. ලක්ෂන් මල්ලිගේ වගා මාධ්‍යට අපි ගිහිල්ලා බලමු. මේ තමයි මේ ඌරක තත්ත්වය. ඒ කියන්නේ තාවන් බීජය දැන් මේක තාවන් වල දාලා තියෙනවා. තාවන් වල දාලා දවස් 10ක් විතර කල් ගත වෙලා තියෙන්නේ. අපිට සාමාන්‍ය පැලයක් පොට් එකකට දාගන්න සුදුසු කාලය තමයි දවස් 21කට පසු. තාවන්ෙන් ගලවලා පොට් එකකට දාගන්න ඕනේ. දැන් මෙතන කොච්චර කාලයක් මේ මෙතන සාමාන්‍යයෙන් දවස් 10ක් 12ක් විතර වයස චූටි පැල තමයි දැන් මේ තියෙන්නේ. හයිබ්‍රිඩ් නයිමිරිස්. එතන මේ වගා මාධ්‍ය මොකද්ද මේ මාධ්‍ය? එතකොට කොහොමද මේ තියෙන්නේ? කොහොබත් එකයි වියලි ගොම්පොහොර කුඩු කරගත් එකයි කරදහය තමයි මෙතන මාධ්‍ය විතර. හැම පොට් එකකටම මාධ්‍ය විතර මේක තමයි අපි යොදාගන්නේ. ඒ වගේ ප්‍රමාණවල් සාමාන්‍ය එහෙම තියෙනවද? එක එකට එක අනුපාතය තමයි යන්නේ. එකට එක අනුපාතය. ඔන්න ඒ ප්‍රමාණවල් වලට අරගෙන එකට එක අනුපාතයට අරගෙන මේ වගේ වගා මාධ්‍යයක් හදාගන්න ඕනේ. ඊට පස්සේ මේ බීජ මේ විදිහට දාලා සාමාන්‍යයෙන් අපි කතා කරේ කොච්චර කාලයක් තියන්න ඕනේ කියලාද? දවස් 21යි. තවන් කාලේ. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් වගා මාධ්‍යල නේද? පැකට් වල හරි නැත්නම් බිමන හරි එහෙම ගන්න පුළුවන් නේ. මෙතන කොහොබත් එකට ගොම්පොහොරේ කලවම් කරලා තියෙන්නේ. මේ තියෙන අපි ඉවෙල්ලලා හලාගත්ත ගොම්පොහොර. අවුල හලාගත්ත මේ ගොම්පොහොර. ගොම්පොහොරයකට කොහොබත් එක්ක කලවම් කරගන්න. ඒකයි ඔක්කොම එක තමයි. මේ තියෙන කර 10යි. මේකත් අපිට 10යි ගෙනල්ලා පුච්චලා තමයි මේක හදාගන්නේ. මේ තුන මිශ්‍ර කරගන්න මාධ්‍ය මේ කර 10යි එකට එක අනුපාතයට කලවම් කරලා කොම්පෝස්ට් එකයි ඊට පස්සේ මේ කොහොබත් එකයි. මේ වගේ මාධ්‍ය පොහොර මේ හදාගන්න තමයි මේ ස්ටිකලදින මේ විදිහට මේ මාධ්‍ය තුන එකතු කරලා තමයි අපි කෝර හදාගන්නේ නිෂ්පාදනය කරගන්නේ. මේක දැන් මේ කල මාරු කිරීම සඳහා තියෙන ග්‍රීන් හවුස් එක. මෙතන දැනට මේ පොහොර නිෂ්පාදනය කරගෙන ඉන්නේ සිද්ධ වෙනවා නේ. හලන අපි මේ ආවේ මේ දනුෂ්ක මල්ලිගේ නයිමිරිස් වගාව බලන්න. කොච්චර ප්‍රමාණයක තියෙනවද මල්ලි මෙතන? මේක වර්ගඩි 1000ක්. වර්ගඩි 1000ක ප්‍රමාණයක් තියෙනවා. මේකේ දාලා තියෙන්නේ පොඩ්‍රගන් නයිමිරිස් වර්ගය. පොඩ්‍රගන් නයිමිරිස් වර්ගය. පැල 180ක් දාලා තියෙනවා. කාබනික වගා මාධ්‍ය තමයි දාලා තියෙන්නේ. ඔව්. මේක දැන් කොමත් වලට පේනවා ඇති. ඔක්කොම කාබනික වගා මාධ්‍යයක් තියෙන්නේ නේද? ඔව්. එතකොට මේ මේක සාමාන්‍ය ඵලදාව කොයි කොයි කාලයක් යන සාමාන්‍ය දවස් කීකින් විතර නෙලන්න පුළුවන්? මේක සතියෙන් සතියට තමයි නෙලන්නේ. සතියට සාමාන්‍යයෙන් අවශ්‍ය වුණොත් අවශ්‍යතාවය මත සතියට දෙපාරකුත් අස්වන් නෙලනවා. සතියකට සාමාන්‍යයෙන් වර්ගඩි 1000න් කිලෝ 20 25 අතර ප්‍රමාණයක් අස්වන්න ලබා ගන්නවා. ලබා ගන්න පුළුවන් නේ. මාසෙකට ලක්ෂයකට වැඩි මුදලක් අපේක්ෂා කරනවා. මාසෙට ලක්ෂයකට වැඩි ආදායමක්. ඔව්. මම බලන්න මේ මේක ගැන ඇත්තටම පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙන මෙතන වර්ගඩි 1000යි. වර්ගඩි 1000ක පොඩි ඉඩ ප්‍රමාණයක තමයි මේ දනුෂ්ක මල්ලි මේදී පටංගන තියෙන. ඉතින් මේකෙන් ලක්ෂයක් මාසෙට ආදායම ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ලොකු දේවල් කරලා නැහැ. ඔක්කොම කාබනික පොහොර මාධ්‍ය හදලා තියෙන්නේ. I think අපිට මේ දේ කරන්න පුළුවන්. අතරම මේ වගේ දෙයක් කරලා ලොකු ආදායමක් අපිට ගන්න පුළුවන් අවස්ථාවක් මේක. ඉතින් මම ඔයාලටත් පෙන්නන්නේ
අපිට හිතුවොත් මේ වගේ දෙයක් කරන්න ගෙදරින් ඉඳලා අනිත් වැඩ කරගන්න ගමන් කොච්චර ආද සාමාන්‍ය මල්ලි මේකට මහන්සි වෙන්නවා දවසකට මූලික අධීරයේ පළවෙනි යොදනකොට සාමාන්‍යයෙන් සතියක් විතර වගේ පොඩ්ඩක් මහන්සි වෙනවා ඊට පස්සේ දවසකට උපරිම පැයක් එකහමාරක් කාලයක් තමයි උපරිම වැඩ කරන්නේ ඕන දවසකට පැයක් මහන්සි වෙන්න ඕනේ මූලික කාලේ කොහොමත් අපි ඉතින් මහන්සි වෙන්න ඕනේ පළ ටික හදන්න පොහොර යොදන්න ඒ ටිකට මහන්සි වෙන්න ඕනේ ඊට පස්සේ දවසකට පැයක් මහන්සි වුණොත් ඇති බින්දු ජල සම්පාදන ක්‍රමය යොදාගෙන තියෙනවා එතකොට ස්ප්‍රින්කර්ස් දාලා දිනා වතුර දාන්න ඕ ඔන්න බලන්න ඒ කියන්නේ වතුර දාන්න මහන්සි වෙන්න ඕනේ ඒ ටික මූලිකව කරගත්තට පස්සේ බෑග් එකකට වතුර දාන්නෙත් මෙතන මේ ඩ්‍රිප් ඉරිගේෂන් එක දාලා තියෙනවා ඒක හරහා තමයි වතුර පොහොර ඒක ඔක්කොම අපිට යොදා ගන්න පුළුවන් ආ ඒක හරහා ඩ්‍රිප් තාක්ෂණය යටතේ ඩ්‍රිප් තාක්ෂණය ඔන්න බලන්න ඉතින් මේ වගේ තාක්ෂණයක් යොදාගෙන මේ වගේ පොඩි ඉඩකින් අත්‍තරම ලොකු දෙයක් කරන්න පුළුවන් අපිට හිතුවොත් බැරි නෑ ඉතින් කවුරුත් මේ වගේ දෙයක් හිතන්නේ නැහැ මං හිතන්නේ මේ කරන්න අපිට මහන්සි වෙන්න දෙයක් නැහැ මුල් කාලේ පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන මොඳේකට අපිට මහන්සි වෙන්න වෙනවනේ ඉතින් එහෙම මහන්සි වෙලා මේ වගේ පොඩි දෙයක් ආරම්භ කරොත් මාසෙකට ලක්ෂයකට වැඩි ආදායමක් ගන්න පුළුවන් ඉතින් ඔයාලත් බලන්න උත්සාහ කරලා මේ දේ වගේ දෙයකට යොමු වෙන්න මේ වගේ දෙයක් කරන්න අපිට සගාවදී ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන රෝග පාලනය කියන එක. රෝගපාලනය. දිලීර හානියක් ආවොත් මේ පොලිටනල් එකදී රසායනික දිලීර නාශකයක් යොදා ගන්න එක ගොඩක් දුරට කරනවා. ආහහ. ඒක දවස් 21කට සැරයක් වගේ තමයි යොදා ගන්න නේද? යොදා ගන්න. ගොඩක් මේකට කියන්නේ පරිබෝධ හානි අඩුයි නේද? පරිබෝධ හානි අඩුයි, කෘමි හානි අඩුයි. එතකොට මේක උෂ්ණත්වය පාලනය වෙන නිසා තමයි මේ UV පොලිතින් එකෙන් අස්වැන්න ගොඩක් මේ වල ගස් ගොඩක් සාර්ථක වෙන්නේ. සාර්ථක වෙන්නේ. ඔව්. මේක ඇත්තටම උසට හැදිලා තියෙන අඩි 5ක් විතර උසට ගස් හැදිලා තියෙනවා නේද? 10 යන මෙතන මේ තියෙන්නේ. අඩි 10ක් විතර. මේක කියලා පාත් වෙලා තියෙන්නේ. මේකත් දැන් සාමාන්‍යයෙන් අඩි 10ට වගේ ගිහින් ගහක්. ඔව් ඔව්. ආ බලන්න ඔලට පේනවද? අඩි 10ක් විතර. මේක කොච්චර කාලයක් සාමාන්‍යයෙන් මේ ගස් තියෙනවද කියන්නේ? මේක නයිමිරිස් වල උපරිම ආයු කාලය අවුරුදු 3යි. සක්‍රීය කාලය සාමාන්‍යයෙන් අපි අවුරුද්දක් එකහමාරක් තමයි පළදාව උපදිනෙලා ඊට පස්සේ අලුතෙන් ආය නැවත අලුත් අලුත් පළේ යොදනවා. ගහ තියා ගන්න පුළුවන් අවුරුදු 3ක පමණ කාලයක්. අවුරුදු 3ක පමණ කාලයක් නේ. ඔව් ඉතින් එක පැලයක් හිටලා වන්න බලන්න අවුරුදු 3ක් අපිට මේකෙන් පළදාව නෙලන්න පුළුවන්. ඊට පස්සේ තමයි අලුත් කරන්නේ. අවුරුදු 3ක් මාසෙට ලක්ෂ ගානේ ගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ මේ වගේ දෙයකට යොමු වෙන්න අපිට උදව් කරයි දනුෂ්ක මල්ලි. මං ඉදිරියේදී ඔයාලට දනුෂ්ක මල්ලිගේ දුරකථන අංකය අපි ඔයාලට පෙන්නුම් කරන්නම්. ඒ දුරකථන අංකයට කතා කරලා මං හිතන්නේ තොරතුරු ලබා ගන්න පුළුවන්. ලෝක විද්‍යා සේවයක හරහා අපි අවශ්‍ය තොරතුරු අවශ්‍යයට ලබා දෙනවා. ඔව්. ඒක දනුෂ්ක මල්ලි සම්බන්ධ කරගෙන ඔයාලට යෝතුව ගාව පොලිටනල් නයිමිරිස් වගාව ඕන වගාව පිළිබඳ දැනුම ලබා දෙන්න පුළුවන්. දැනුම ලබා දෙන්න පුළුවන්. Thank you.